Vegetable visanana, no fried rice. අලුත් රෙසිපි දැනගන්න මිස්ඩ් කෝල් එකක් දෙන්න. වේදිකාවෙන් ඊට පස්සේ මහමැතිවරණ වේදිකාවෙන් ඔබතුමාලගේ ප්‍රධාන සටන් පාඩයක් උනේ රනිල් වික්‍රමසිංහ රටේ ජාතික සම්පත් විකුණනවා. එතුමාට මේක කරන්න බෑ. මේ ආර්ථිකය විනාශ කරේ රනිල් වික්‍රමසිංහ. ජාපාන ආණ්ඩුව දැන් කොහොමද එදා බෑ කියපු රනිල් අද මේ වැඩේ කරයි කියලා විශ්වාස කරන්නේ. ඒක එදා අපි හැමෝම කිව්වා අදත් කියන්න වෙනවනේ. දැන් එයා ලංකාවේක පවත්වගෙන යන්න බෑ. විශාල පාඩුවක්. දැන් අගමැතිතුමා කියනවා විකුණනවා කියලා. අපි ඒකට එපා කියන්න බෑ අපිට. මොකද දැන් අපි අලුතෙන් හිතන්න ඕන වෙලාව. දැන් මේ වෙලාවේ පාඩු පිට මේ සුදු වලියන් නඩත්තු කරනවට වඩා අපි මේ රට නිවැරදිතනකට ගෙන යන්න ප්‍රතිපත්ති මෙවසෙන් එකතු වෙන්න ඕනේ. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එක්ක අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා දේශපාලන මතේ. මේ මේ වෙලාවේ එතුමා මේ වගකීම බාරගත්තා. එතකොට බාර අරගෙන ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා යම්කිසි තැනකට එනවා. හොඳයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා රට විනාශ කරවයි කියලා අපි එයා පැත්තකට දාලා අපිට පුළුවන් ද තනියම ගමනක් යන්නේ යන්න පුළුවන්ද? එයා අපිට උදව් කරන්න එකතු වෙනවා නම් එයත් අපි ගන්න ඕනේ. ඒකයි අපේ අරමුණ. සම මෙතන ප්‍රශ්නයක් නැහැ. මම නම් එකයි ඔය මේ අගමැතිතුමත් එක්ක යන ගමනට. දැන් හැබැයි දැන් ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාව මේ අගමැතිතුමුණට පත් කරන්නේ හිටපු ජනාධිපති හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාව ඉවත් කළානේ. ඒ කියන්නේ ඔබතුමාලා කියන්නේ මහින්ද මහත්තයට වඩා රනිල් මහත්තයා හොඳයි කියලා. දැන් මෙතන එක එකනා සංසන්දනය කරලා බලන එක නෙමෙයි පවතින සමාජ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න වඩා හොඳ දේ ගන්නවා. සමාජ ප්‍රශ්නෙට විසඳුම දෙන්න පුළුවන් මහින්ද මහත්තයාට නෙමෙයි රනිල් මහත්තයාට කියලා නේද ලියලා තියෙන්නේ. මට එහෙම කියන්න බෑ. මොකද රනිල් මහින්ද රාජපක්ෂ මැතිතුමත් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරපු කෙනෙක්. නමුත් එතුමා මෙතන ඇතු වෙච්ච ජනමතයේ හරි හෝ වැරදි වෙන්න පුළුවන්. එතුමා තීන්දුවක් අරන් ඉවත් වුණා. එතකොට ආපහු ඒ ඉවත් වීම සදාකාලික ඉවත් වීමක් නොවෙන්න පුළුවන්. ආපහු එතුමාගේ සේවයත් මෙතෙන්ද ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට. එනිසා මෙතනදී මගේ මම දරන මතය කවුරුවත් වෙන් වෙන්න ඉවත් වෙන්න ඕන නැහැ. එකතරකට එන්න ඕනේ. එතන රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඉන්න ඕනේ. මම නම් කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එකතු වෙන්න ඕනේ. එනිසා එකතු වෙලා වැඩ ටික කරන්න ඕනේ. ඉතින් කියන්නේ ඔබතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉවත් වීම සදාකාලික ඉවත් වීමක් නෙමෙයි කියලා ඔබතුමා කිව්වා. ඔව්ද අපි දැන් උදාහරණ කර්ලියට ඵලයට එන්න පුළුවන් කියලා අපිට අනාවේග කියන්න බෑ. උදාහරණ හැටියට 2015 මහින්ද මහත්තයා පැරදිලා ගෙදර ගියා. ඒ කාලේ අපේ සමහර දේශපාලඥ අපිට කිව්ව පැරදිච්ච නායකයෙක් කවදාකවත් අය පුටු වලට එන්නේ නැහැ කියලා. නමුත් මේ රටේ මහජනතාව ගිහලා එතුමාව කැඳවගෙන ආවා. ඉතින් ඒ වගේ අනාගතේ අපි දන්නේ නැහැ මහජන මතය කොහොමද කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන රටක දේශපාලඥ නෙමෙයි වැදගත් වෙන්නේ මහජන මතය. ඒ හින්දා මහජනතාව කවදා හරි දවසක කියවොත් මහින්ද මහත්තයා හොනේ කියලා. අපි එතෙන් යන්න වෙනවා.